වැඩ කරමු කියලා ගිහින් කරපු වැඩ. මේ රවුම් කඩේ සුදු පාට මල්ලන්න ඔක්කොම ඒ විදිහට තමයි කරේ. ඉතින් එතකොට අපි බලන්නේ ඒකේ උපරිම දේ කරන්න අපිට පුළුවන් උපරිම දේ. මම හිතන්නේ එතකොට හිටපු ක්‍රූ එක වගේම තමයි මේ මම ශේෂ්ත්‍රයට එනකොට මම හිතන්නේ ස්පෙෂල් කියන්න ඕනේ උපේක්ෂ ගත්තත් හිමාලිලා ගත්තත් චමාල්ෂා ගත්තත් මම ඒ කියන්නේ ඒ වෙනකොට ෆීල්ඩ් එකේ හිටපු අය මට ලොකු සහයෝගයක් දුන්නා. කිසිම මේ පැකිලීමක් නැතුව අපි කරමු අයිය කියලා ඇවිල්ලා ඒ සෑහෙන දුෂ්කර කියන්නේ පැති ඒ ගම් වල ඉස්සරලා කියන්නේ අපි රවුම් කඩේ දෙක එහෙම ෂූට් කරලා දී අඹෝගම ඒ වගේ ලයිට් නැහැ අපි ජෙනරේටර්ස් අය අරන් ගිහින් ගොඩාක් මේ පහසුකම් අඩුවෙන් තමයි නමුත් ඒක අපි වීඩියෝ එක කරමු කියන කන්සෙප්ට් එකේ හිටියා. ඒකෙන් තමයි ඒ වගේ නිර්මාණ කරගන්න පුළුවන් උනේ මේ මුල් ක්‍රූ එකටම තමයි තෑන්ක් කරන්න ඕනේ මොකද වීඩියෝ එකක් කියන්නේ තනියෙන් කරන වැඩක් නෙමෙයි නිසා. එහෙම ඊට පස්සේ මම හිතන්නේ මම අවුරුදු ගාණක් ආය වීඩියෝ නොකර හිටියා. ඊට පස්සේ අවුරුදු මං හිතන්නේ දෙකක් තුනක් අය අකුත් කරේ නෑ. ඊට පස්සේ තමයි මතකේ අරගෙන ඔය මෝදු වෙලා සෞන්ඩ් කරන්නේ දැන් මග ළඟ ඉන්න මේ වීඩියෝ ක්‍රූ එක එයාලට ඕන නිසා. ඇත්තටම මම මොනවත් තිබුණේ නැති වෙලාවක නෑ නෑ අපි කමර්ෂල් නැති වෙලාවක ගිහිල්ලා මේ ටික ෂූට් කරමු කියලා කරේ. ඉතින් එහෙම තමයි ඒක කියන්නේ ඇත්තටම දැන් දැන් තියෙන නිර්මාණ වගේ ප්‍රොෆිට් එකක් තියෙනවද මේ සින්දුවේ බජට් එක මෙච්චරක් ඇයි වීඩියෝ එකට ඒ හින්දා අපි ටග් ගාලා දවස් දෙකෙන් මේක ෂූට් කරමු කියන අයිඩියා එකක් අපිට තිබුණේ නැහැ. ඒක නිර්මාණයක්වත් කරද්දී අනිත් එක මේ ක්‍රූ එක පැත්තෙන් ගත්තත් කියන්න ඕනේ ක්‍රූ එක මේ අර දැන් අපි බජට් එකක් තියෙනවනේ මේකට මෙච්චරයි ආර්ට් ඩිරෙක්ටර් මෙච්චරයි මේක මෙහෙම බජට් එකක් නැහැ ඕවා ගැත්තට මේක ෆ්‍රී ඇවිල්ලා අපි වැඩේ කරමු කියලා කරපු වැඩ. මම හිතන්නේ ඒක නිසාම තමයි ගොඩක් සාර්ථක වුනේ නේද හැමෝම එකතු එකතු වෙලා හැමෝගේම අදහස් නේද. ඔව් ඒකයි හැමෝගේම අදහස් එක එකතු වුණ නිසා සහ මේ විශේෂයෙන් කියන්නේ වීඩියෝ කියන එකත් ඇත්තටම හැම සෝන් එකකටම වීඩියෝස් මැච් වෙන්නේ නැහැ. සමහර සෝන්ස් තියෙනවා වීඩියෝ අවශ්‍ය නැති ඒවා. ඔව් සමහර ඒවා තියෙනවා වීඩියෝ එකක් ඕනේ ඒවා. ඉතින් ඒක තේරුම් අරගෙන සහ මන් දකින දේ තමයි මේ මේ සින්දුවක් කියන දේ තවත් වැඩිපුර ප්‍රේක්ෂකයේ හතවත් වලට ගෙනියන මාර්ගයක් වෙන්න ඕනේ වීඩියෝ එක කියන එක. රූප රචනාව. රූප රචනාව. සමහර වෙලාවට මේ මියුසික් වීඩියෝ එකෙන් වෙන අයිඩියා එකක් දුන්නාම අපි හිතන දේ අඩු වෙනවා. දැන් සමහර සින්දු තියෙනවා අපි පරණ ගීත ඔයා දන්නවා. අපි ගෙදර අහනකොට ඔයාගේ අත්දැකීම අනුව තමයි ඔයා එක විඳින්නේ. මට වෙච්ච දේවල් සින්දියක් එක තමයි මම ඒක විඳින්නේ. නමුත් ඒකට වීඩියෝ එකක් කරලා මෙන්න මේකයි කතාව කියනවා අර ඒක තමයි කතාව. ඒකට ඉතහා දුවන්න හිත දුවන්න තැනක් නැති වෙනවා. ඉතින් ඒක නිසා වීඩියෝ කියන එකත් මම හිතන්නේ ඕඩියෝ එකට වීඩියෝ අවශ්‍යද එහෙනම් කොහොමද වෙන්න ඕනේ කියන දේ එක තමයි ඒක වෙන්නේ. මම හිතන්නේ මගේ මුල් නිර්මාණ වලට වුණ වීඩියෝස් ටික ගොඩක් කලවට සමීප කරවන්න තව මාධ්‍යයක් වුණා ප්‍රේක්ෂකයන්ට. සින්දු අය ඒ කතාවද හොඳ දෙයක් කිව්වා. සමහර රූප රචනා දැන් මේ සින්දුවත් එක්ක මැච් වෙන්නේ නැහැ. ඒක සමහරලාට බැලුවම අපිට හොඳට තේරෙනවා. සමහර දිගට බලාගෙන ඔලුව එකක්ම හැදෙනවා. ඒ වගේ දැන් සමහර සින්දු තියෙනවා රූප රචනාවක් ඇතරම අවශ්‍ය නැහැ කියලා. ඔව් ඒක තමයි. දැන් සමහර දේකට වුණ ගීත වුණත් මම හැම සෝන් එකක්ම අහනවා අලුත් නිව් කමර්ස්ලා කියලා එහෙම නැහැ. අප්කමින් අයගෙත් මම අහනවා. ඔව්. එයාලගෙත් සමහර සෝන්ස් තියෙනවා වීඩියෝ එකේ තියෙන අදහස නොතිබ්බනම් හොඳයි. ඒ වීඩියෝ එක නිකන්ම සින්දු ඇහුනනම් ඇහුනනම් ලස්සනයි ඊට වඩා. ඒක ලස්සනයි. එහෙම තියෙනවා. ඒක තමයි මම කිව්වේ වීඩියෝ එකක් කරනකොටත් පරිස්සම් වෙන්න ඕනේ මේක සාධාරණයක් වෙනවද මේ මේ ස්ක්‍රිප්ට් එක සාධාරණයක් වෙනවද මේ වීඩියෝ එකට කියන දේ. අයියාගේ එතකොට දැන් මේ ශිස්ත්‍රයට එද්දි මුලින්ම කවුද උදව් කරපු අය? දැන් සමහර අය ඔයාට ගුරුවරු වගේ දැනෙනවා ඇති. ගොඩාක් දේවල් ෂෙයා කරගන්න ඉගෙන ගන්න ලැබෙන්නේ නැති. අපි ටිකක් මතක් කරමුද? මං හිතන්නේ මේ ශිස්ත්‍රයට එන්න ඒ කියන්නේ නම් වශයෙන් කිව්වොත් ගොඩාක් හැම කෙනාම උදව් කරා. සියලුම මාධ්‍ය ආයතන සියලුම මාධ්‍ය ආයතන වලට යාළුවෝ. එතකොට අපේ තුස්ද ප්‍රසංග දුකා අයියලා ඉරාජ්ලා මේ හිටපු යාළුව ඉගෙන මේ උදාහරණයකට කිව්වොත් ඕක කෙටියෙන්ම කිව්වොත් එහෙම මම එහෙන් කියන්නේ කුරුණෑගල ඉඳලා ආපු අලුත් කෙනෙක් හැටියට දැනුනේම නෑ කිසි කෙනෙකුට. මට දැනුන්නේ නෑ මං අලුත් කෙනෙක් කියලා. මොකද එයාලා ට්‍රීට් කරේ අපේ කෙනෙක් හැටියට මට. ඒකෙන්ද සියලුම දෙනා මට ට්‍රීට් කරේ අපේ ගායන්ත
එහෙම තමයි වුණේ. ඉතින් ඒක නිසා මට කොතනවත් දැනුන්නේ නැහැ මම ආදුනිකයි මම මේක අරගෙන මට මේක බෑ මේක මං මෙයාලා අඳුරන්නේ නැහැ කියන එක දැනුන්නේ නැහැ. මම යනකොටම කොහේ හරි කෙනෙක් මාව අඳුරනවා. හැම මාධ්‍යතනවලත් සිටියේ මං අඳුරනයි. තව මම සමහර මං කමර්ෂියල්ස් මුලින් කරලා ඒ හිටපු හින්දා වෙන්න ඇති. ඉතින් එහෙම ආදුනික ගතියක් දැනුන්නේ නැහැ. හැමදාම පාටි යාළුත් එක්ක වෙදලිය. මොකද ඇත්තටම මම ගොඩ යාළු ආශ්‍රය කරන කෙනෙක්. ඉතින් අදටත් එහෙමයි. ඒක නිසා ඒ ගෙදර අයත් එක්ක වැඩ කරා වගේ තමයි දැනුනේ මේ විශේෂ ලොකු වෙනසක් එහෙම දැනෙන්නේ නැහැ. දැනුනේ නැහැ. ඉතින් හැම කෙනාගේම ඇත්තටම ඒක තමයි. හැම කෙනාගේම සහයෝගය එක ගානටම හම්බුණා. කිසිම කෙනෙක් බාධාවක් කරේ නැහැ. ආපු ගමම්ම වැඩේ කරමු මේ මේ මෙහෙම කරන්න මේක තමයි හොඳ දේ මේක තමයි අරග දෙන්න. හැම කෙනාම එක එක විවිධාකාරයෙන් මට උදව් කරා. ඉතින් ගෙදර ඉඳලා මේ ශේත්‍රයේ ඉන්න හැම කෙනා ගෙදර ඉඳලා මේ ශේත්‍රයේ ඉන්න හැම කෙනා මොකද අයගේ ආලෝ දැන් කියන්නේ කියන්නේ අයගේ මියුසික් පැත්ත ගැන දැන් හොඳයි කියනවාද දැන් බයින් එක තමයි දෙක තුනක් දිස්සේ වැඩ කරන්නේ නැති එක ගැන දැන් ඇයි කරන්නේ නැත්තේ ට්‍රැක්ස් ඉස්සර වගේ දැන් මේ අලුත් අය මං හිතන්නේ එක ආටිස් කෙනෙක් අවුරුද්දට සින්දු 6 7ක් දානවනේ දානවනේ සාමාන්‍යයෙන් නේ මේ ගායකයි වැඩ කරන්නේ නැත්තේ කියලා. ඉතින් ඒකට ඉතින් මට යාළුවට කියන්න තියෙන්නේ සෝරි කියලා තමයි. මොකද ඒක ඇත්තටම හිතට එන්නත් ඕනේ වැඩ කරන්න. සහ මේ කියන්නේ අපි කියන්නේ මම නම් වැඩ කරේ නැත්තේ ඒ කියන්නේ දැන් අවස්ථාව තිබුණේ ඒ එකම හැඩේ ගීත ගොඩකට තමයි ගිය ටිකේ. ඉතින් ඒක ප්‍රේක්ෂකයන් රිජෙක්ට් කරන වෙලාවක් ඕනේ අපිට වෙනස් හැඩයක් ඔවුන්ට දෙන්න. ඒ වෙලාවේ අපි වෙනස් හැඩේ වැඩ කරලා තේරුමක් නැහැ. මොකද ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන නිසානේ ඕන්නේ වැඩ කරන්නේ. දැන් එක්කෙනෙක් එක හැඩේ ගීතයක් දාලා ඒ හැඩේම තව ගීතයක් දාපුවමත් ඒකට තැනක් තියෙන නිසා තමයි ආ ඒක කරන්නේ. ඒකට හොඳම දේ අපි ඒක වින්දලා ඒ සින්දු අපි අහලා අපිටත් සින්දු අහන්න ඕනනේ වෙලාවක්. අපි ඉතින් කියන එක මඩ මේනේ. දැන් මම අවුරුදු 3ක් විතර හොඳට සින්දු ඇහුවා. ඇහුවා. ඒ කියන්නේ දැන් 2017 අලුතෙන් සින්දු කියයි. සින්දු කියයි නේද? එහෙනම් අපිට සතුටුයි. මම හිතන අවුරුදු 2 3කින් පස්සේ නේද අයියා සූදානම් වෙනවා. මම හිතන්නේ හොඳට අවුරුද්දේ කාල වේලාව අරගෙන නේද පහුගිය කාලේ නිර්මාණ කියපු නිර්මාණ රස විඳලා හැමෝගෙම දැන් ඒ වයින්ුත් අයියට ගන්න ගොඩක් දේවල් ඇති. ඔව් ඔව් වෙනස් වෙනස් නිර්මාණ කීපයක් බලා ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ටිකක් වැඩිපුර මෙච්චර කාල අවුරුද්දකට එකයිනේ මේ සැරේ දෙකක් තුනක් වගේ. අපි සුබ පතනවා කලම්බ ටීවී අපේ ඔක්කොම කණ්ඩායම අයියට මේ අවුරුද්දේ හොඳ ලස්සන නිර්මාණ දෙක තුනක්ම කරන්න පුළුවන් වෙන්න කියලා. මේ ලස්සන නිර්මාණ අර කලින් ට්‍රැක්ස් ඒවා වගේ හොඳට ඒවත් තාම ජනප්‍රියයි නේද? තාමත් අහනවා. දැන් අයියා මං හිතන්නේ මියුසික් ෂෝ එකකට ගියත් ඉස්සෙල්ලම කියන්නේ ඒ සින්දු ටික කියන්නේ කියලා. ඒ වගේ මං අහලා තියෙන දෙයක් තමයි අයියා ගොඩක් ස්ටඩිස් පැත්තට ඒවටත් ගොඩක් මේ යොමු වෙනවා සහ ගොඩක් ඉන්ටර්නැෂනල් පැත්තෙන් ඒගොල්ලන්ගේ හොඳ සංගීතඥයෝ ඉන්නවා. එයාලගේ දේවල් අත්හදා බලනවා. ඒගොල්ලෝන්ගේ ස්ටඩිස් බලනවා. ඒවයින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා. ඒක පොඩ්ඩක් ෂෙයා කරමුකෝ අපිට. ඒක කියන්න තියෙන ඇත්තටම එක ෆ්‍රේම් එකක අය ආස සෙට් එකක් ගොඩාක් අය ඉන්නවනේ. ඔව් සින්දු මෙහෙමයි. දැන් ඒ කියන්නේ මම පුංචි කාලේ ඉඳලම ගොඩාක් මේ කියන්නේ විවිධාකාර මියුසික් අහන කෙනෙක්. ඉතින් පරණායකත්වත් කියන්නේ එල්විස් ප්‍රෙස්ලි, ජිම් රිවර්ස්, එරික් ක්ලැප්ටන් ලගේ ඉඳලා අද රිහානා මේ කියන්නේ බියොන්සේ ඒ අලුත් ජෙනරේෂන් එකට එනකම්ම අහනවා. ඉතින් මං හිතන්නේ ඒක තමයි ඒක පණිවිඩයක් කරලා දෙන්න තියෙන්නේ. ඒ වගේ හැම මේ වෙරයිටි එකම මියුසික් අහන්න ඒකෙන් තමයි දෙයක් ගන්න පුළුවන්. මොකද අපේ ලංකාවේ තියෙන එකම ෆ්‍රේම් එකක තමයි දැන් ඉන්නේ. මොකද අර අපේ අර මුල කාලේ තිබුණා වේරියේෂන් ගොඩක්. මොකද දැන් ඉරාජ් ගත්තොත් ඉරාජ් හැඩේ, බාතිර ගත්තොත් එහෙම ප්‍රොෆෙෂනල් අයත් එතකොට වැඩ කරා. කියන්නේ මේ සුනිල් සිංහ මහත්මයා ගත්තොත් ඒ හැඩේ එහෙම. දැන් අද ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන එකම හැඩයක්. ඉතින් ඒක නිසා යන් ජෙනරේෂන් එක මේ එකම හැඩේ සින්දු ඇහුවා කියලා ඕඩියෝ පැත්තක්වත් එහෙම නැත්නම් මෙලඩි පැත්තක්වත් මොනවත් ස්ටඩි කරගන්න ලොකු එකක් නැති ගතියක් තියෙන්නේ ඉන්ඩස්ට්‍රි එක. ඉතින් ඒ හොඳම දේ තමයි පිටරට දේවල් අහන්න, පිටරට අවෝඩ්ස් ගත්ත මූවීස් ටික බලන්න. එතකොට අවෝඩ් සෙරමනි එකක් ඉවර වුණාම ඇයි ඒකට අවෝඩ් සම්මුණේ කියලා පොඩ්ඩක් මියුසික් ඒ ට්‍රැක්ස් වලට ඒ ට්‍රැක්ස් ටික අහන්න.
ඉතින් ඒ වගේ දේවල් අහපුවම තේරෙනවා අපි කොහෙද ඉන්නේ කියලා. එතකොට තමයි හිතෙන්නේ කෙනෙකුට ස්ටඩි කරන්න ඒ විදිහ එකක් කරන්න කොහොමද කියලා හිතන්න, මොන වගේද මොන ඉක්විප්මන්ට්ස්ද මේවා කරලා තියෙන්නේ කියලා හිතන්න ඒ පෙළමෙන්නේ. එහෙම නැතුව ලංකාව යන සින්දු ටික අහලා මමත් හිටෙන්න ඕනේ, මමත් මෙන්න මේ විදිහ සින්දුවක් කර කර ඉන්න ඕනේ කියලා හිතනවා නම් ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි මියුසික් ඉන්ඩස්ට්‍රි එක ලංකාවේ. එතන එතකොට යම් කිසි ආකාරයක අසාර්ථකත්වයක් තියෙනවා නේද නිර්මාණයට දැන්? හොඳයි අයියේ, බොහොම ස්තුතියි අද දවසේ මේ සාකච්ඡාවට ආවට. ඔයාලට ගොඩක් වැඩක් ඇති, අර කට්ට කනවා කිව්වනේ නේද, පාඩම් වැඩවලට නේද? ඔයාලට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 2017 ඉදිරියටම යන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලන් ඉන්න හැම කෙනාටම 2017 ක්‍රියෙන් පැනින් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තැන්ක්‍යූ හැම දෙනාටම channel එකේ මට invite කරාට. ඔව්, ඉතින් අපි තාපාරක් සුපතන අයට 2017 අවුරුද්දට හොඳ නිර්මාණ ටිකක්මන්ට් අපි ආදරණීය ප්‍රේක්ෂකයන්ට දෙන්න කියලා. අපිත් එක්ක එකතු වෙලා ඉනවා යුරෝපයේ පැත්තෙන්, මැද පෙරදිග පැත්තෙන් ආදරණීය ප්‍රේක්ෂකයන් ගොඩක් දෙනෙක්. සමහර විට අයගේ දැන් විදේශ සංචාරات ඉදිරියේදී තිබෙයි කියලා හිතනවා නේද? 2017 තියෙනවද? 2017 අවුරුද්ද තම ප්ලෑන් වෙලා යන්න තියෙනවා කතා කරලා. කුවේට් වලට ටුවර්ස් ටිකක් දෙක අපි හම්බෙමු, කට්ටිය හම්බෙන්නේ. ඔන්න අනිවාර්යෙන් කුවේට් වලට යන්න පුළුවන් නේද? අයව සම්බන්ධීකරණය කරගන්න පුළුවන් දෙයක් කියන්න තියෙනවද මේ වෙලාවේ? හදිසි ආසිතුනොත් කාට හරි කතා කරන්න. මම Facebook ඉන්නවා. Facebook හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. Facebook හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් gayantha.com එක තියෙනවා. ඒකට ගියත් මගේ ඔක්කොම මේ social media එක link වෙලා තියෙන, ඉතින් connect වෙන්න පුළුවන්. www.gayantha.com සහ gayanthamusic/facebook.com. ඕකේ, එහෙම ගියොත් අය හොයාගෙන කටයුතු කරගන්න පුළුවන්. අපි සුපතනවා අයියේ, බොහොම ස්තුතියි. අපි සමුගෙන යන ආදරණීය තරව විශේෂඟෙන් අයමත් හෙට බොහොම ආදරෙන් ආදරණීය තරවත් එක්ක ඔබ අපි මුණ ගැහෙමු.